හොඳයි සිරිත නාම සාධිකාරයක් තින්ද මැල්ලගල ඓතිහාසික සේනාසනේ ඉතා උතුම් පුණ්‍ය කර්මයක් සිදු වෙන මොහොත මේ මොහොත ඒ කල්යාණ මිත්‍ර සංසදයේ මගින් ඒ සමරසිංහ මහත්ම ගුරුපියාණන්ගේ මග පෙන්වීම යටතේ තවත් අනු උප සහභාගීත්වයක් දරන සිරිත නාත් එකතු වෙලා අද දවසේ මැලගල ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ධර්ම පුස්තක කට්ටලයක් පූජා කරන අවස්ථාව. ඉතින් මේ මොහොතේ මම පළමුවෙන්ම අපේ ගෞරවනීය සේනාසනාධිපති නායක මහේපාණන් මහත්මිය වරප්‍රමුඛ මහා සංඝරත්නයෙන් අවසරය ඉල්ලා සිටිනවා. මේ පින්වත් පිරිස වෙනුවෙන් මේ කාරණය පිළිබඳ කරුණු කාරණා ටිකක් පැහැදිලි කරලා දෙන්න. වටිනා මොහොතක රටේ ශ්‍රී සද්ධර්මය වෙනස් වෙමින් යන අවස්ථාවක සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක රත්නය මේ ලෝකේ බොහෝ දෙනාගේ විශේෂ පරීක්ෂණයට ලක්වනේ වෙමින් මේ පොත් වහන්සේ මුද්‍රණය කරමින් රට පුරාවට බෙදා හරිමින් 163 වැනි ත්‍රිපිටක පොත් වහන්සේලා පූජා කිරීමේ ඒ පුණ්‍ය කර්මය මැල්ලගල ආරණ්‍ය සේනාසනයේ සඳහා තෝරා ගැනීම පිළිබඳව මේ පින්වත් සියලුම දෙනාට පුණ්‍ය ආනමදනා පවත්වනවා ගෞරවනීය නායක මහේපාණන් වහන්සේ වෙනුවෙන්.
ත්‍රිපිටකය කියන්නේ පින්වතුනි ඉතාමත්ම වටිනා වස්තුවක්. අපිට මේ ලෝකේ තියෙනවා වටිනාකම් දීලා තියෙන වස්තු මහා සංඛ්‍යාවක්. ඒ වගේ විවිධ වටිනාකම් තියෙනවා. හැබැයි ත්‍රිපිටක පොත් වහන්සේලාට වටිනාකමක් දෙන්න දක්ෂ පුජ්‍යලෙක් මේ ලෝකේ නැහැ. මේ ත්‍රිපිටක පොත් වහන්සේලාගෙන් එක වචනයක් අරගෙන මේ වචනෙට ලංසුවක් තියන්න කියලා කිව්වොත් කියන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ තරම්ම වටිනවා ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළා වූ ඒ ශ්‍රී සද්ධර්මය. සද්ධම්ම පරම දුර්ලභෝ. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඉතාම දුර්ලභයි. වාසනාවකට තමයි පින්වතුනි ශ්‍රී ලංකා වාසි බෞද්ධ ජනතාව අපේ මුතුන් මිත්තෝ මේ පොත්පත්වල තියලා තමා බොහොම වෙහෙස මහසි ගනිමින් දුර්භික්ෂ කාලවල වික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරගෙන ඒ ධර්ම බාණක වික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරගෙන උන්වහන්සේලාගේ ඒ කටපාඩමින් ගෙන ආපු ඒ ත්‍රිපිටක රත්නය වලගම්බා රාජ්‍ය සමයේදී පින්වතුනි මේ පොත්පත්වල ලියවුවා. පොත්පත්වල ලියලා ඒ තල්ගස්වල කොළ කපල පදම් කරලා පොත්පත්වල ලියලා කළු මැඳලා ඒව පොත්ගුල් විහාරවලට දාලා පින්වතුනි ආරක්ෂා කරලා තිබුණා. කවුරු වෙනින්ද මේ අනාගතයේ උපදින මේ බෞද්ධ ජනතාව වෙනුවෙන් බෞද්ධ ජනතාව වෙනුවෙන් මේ පිළිගන්න පිරිසක් අනාගතයේ ඉදී කියලා ඒගොල්ලෝ හිතුවා. හරියට මේ කතාව සත්‍යයි. ඉතින් ඒ විදිහට පොත්ගුල් වල තැම්පත් කරගෙන ඉන්න කාලවල මේ ශ්‍රී සද්ධර්මයේ පවතින පවත්වාගෙන එන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට නොයෙකුත් බාධක ඇති වුණවක් තිබුණා. හැබැයි පින්වතුනි ඒ මේ ත්‍රිපිටකය නම් වෙනස් කරේ නැහැ. ඒවා බොහොම හොඳින් ආරක්ෂා කරගෙන මේ දක්වාම රැකගෙන ආවා. ලෝකයේ බෞද්ධ ජනතාව පමණක් නෙවෙයි ලෝකවාසී ජනතාව පුදුමයට පත් වෙනවා පින්වතුනි. මේ වාගේ ධර්මයක් මේ තරම් කාලයක් ආරක්ෂා කරගෙන හිටියේ කොහොමද කියලා. මේක විදේශීය ජාතිකයන් ලංකාවේ වැඩක් කරනකොට මේකේ තිබුණ ආචාර්ය දැකලා ඒගොල්ලෝ එංගලන්තේ දක්වා මේ ත්‍රිපිටකයේ පොත්පත් අරගෙන ගියා. එංගලන්ත පුස්තකාලයේ අද ලංකාවේ නැති ත්‍රිපිටක පොත් වහන්සේලාත් අද දකිට තියෙනවා. හැබැයි ඒගොල්ලෝ දැනගත්ත මේකේ වටිනාකම අපිට මේකේ වටිනාකම නොතේරුණු නිසා ඉතා සුළු මිල ගණන් වලට සමහර තැන්වල මේ පොත්පත් විදේශීය රටවලට විකුණලා තියෙනවත්තා ගැන අපි දන්නවා සමහර කරුණු කාරණා. ඒ කෙසේ වෙතත් අපිට ලැබූ ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ඒ නැවතත් ඒ විශේෂ අධීක්ෂණ මණ්ඩලයක් යටතේ ලංකාවේ වැඩ සිටිය ඒ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව විශේ෷ දැනුම් ඇති ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අධීක්ෂණ යටතේ සකස් වන සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව. ඒක පින්වතුනි ඒකේ සමහර වචන තියෙනවා පින්වතුනි වෙනස් කරන්න බෑ. ඒකට වෙන අර්ථයක් දෙන්නත් බෑ. ඒ නිසා පින්වතුනි ඒ වචනේ ඒ විදිහටම දාලා තියෙනවා. දවස් ගණන් සාකච්ඡා කරලා තියෙනවා ඒ වචනේට වෙනත් තරල වචනයක් දෙන්න පුළුවන්ද කියලා. එහෙම සරල වචන නෑ පින්වතුනි ඒකට. ඒ නිසා ඒ විදිහටම ආරක්ෂා කරගෙන ආපු ඒ ත්‍රිපිටක පොත් වහන්සේ මෑත කාලයේදී ඒ ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් අපි ඔක්කොම එකතු වෙලා ලංකාවාසී බොහෝ දෙනා එකතු වෙලා මේ වැඩපිළිවෙල කරගෙන යනකොට අපට ආරංචි වුණා විදේශීය රටවල වෙනත් ත්‍රිපිටක ගන්නවා කියලා. ඒ ත්‍රිපිටක ලක්ෂ ගාණක් පොත් ගහලා තියෙනකොට අපි කොහොම හරි අධීක්ෂණය කළ පොත් ටික හොයාගත්තා. ලංකාවට එකම එක සෙට් එකයි ආවේ. ඒ සෙට් එක එහෙම ඒගොල්ලෝ විනාශ කරලා දැම්මා. අනිත් පොත් ආවා එහෙමනම් පින්වතුනි අපේ ලංකාවේ බුදුදහම විනාශ වෙනවා. ඊට පස්සේ අපි වහා වහා එකතු වෙලා ගරු ජනාධිපතිතුම තාත්වන් දනන් දීලා මාතලේට රැගෙන ඇවිල්ලා ත්‍රිපිටක ජාතික වත්තුවක් බවට පත් කරලා ප්‍රකාශනය කරා. පින්වතුනි මේ ජාතික වත්තුවක් නෙවෙයි මේ ලෝක උරුමයක්. ත්‍රිපිටකය කියන්නේ ලෝක උරුමයක්. ඒ ලෝක උරුමයක් වෙන දෙයකට හිමිකම කියන්නේ බෞද්ධ ශ්‍රී ලාංකික අපි. මේක අරුමයක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිනවා 5000ක් කල් ශ්‍රී සද්ධර්මයේ තිනවනවා. ඒ මේ සීල දීපේ තමයි කියලා. ඉතින් මේ වාගේ අපේ කිස්සිරි මහත්තයා වගේ නවරත මහත්තයෝ වගේ මේ පිරිස් කණ්ඩායම එකතු වෙලා මේක කරනවා කියන එක ඇත්තටම මේ පුණ්‍යවන්ත පිරිසගේ ලොකු මහත් භාගයක්. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දම් පරදවා ධර්ම දානේ දිනනවා පිංගතුනි. ඒ ශ්‍රී සද්ධර්මයයි අපට අවශ්‍ය. බුදුරජාණන් වහන්සේ සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ දේශනා කරනවා රත්තරම්ම හැමදාම තියෙනවනම් අපිට ගැටලුවක් නැහැ. රත්තරම් වගේ දේවල් අපි ඒවට රැවටෙනවා. ඒ නිසා මේ රත්තරන් හොඳට කිරලා බලන්න වෙනවා. රත්තරන් හොඳට ගලී ගාලා බලන්න වෙනවා. රත්තරන් හොඳට හුරුකමින් බලන්න ඕන, මැදලා බලන්න ඕනේ.
මේ විදිහට බලලා මේ රත්තරන් හරියට ප්‍රයෝජනට ගන්න එහෙම නැතුනොත් මුලාවටපත් උනොත් ඉතින් අපිට අපේ තිබුණ මේ උරුමය අපි අහිමි කරගත්තා වෙනවා. මේ වගේ වයසක පිරිස්ම නෙවෙයි මේකට අවශ්‍ය. අපට තරුණ පිරිසක් අවශ්‍යයි මේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කිරීමේ සුරකීමේ මේ මණ්ඩලවලට. ඒ අය තෝණු කරගෙන ඊළඟට එන පූජා කරන ඒ ත්‍රිපිටක පොත් වහන්සේලා පූජා කරන තැන්වලදී තරුණ පිරිසගේ වැඩි සහභාගීත්වයක් ලබාගෙන කරනවා නම් අනාගතයේ වෙනුවෙන් අපේ දරුවන්ට අපි අත්ලක් ලැබලා දුන්නා වෙනවා. ඒ නිසා පිංගතුනි ඊතාමත වටිනා සූත්‍ර විනය අභිධර්මයේ කියන මේ ත්‍රිපිටකය අපි පරියාප්ති ශාසනයේ මෙයයි. පරියාප්ති ශාසනයේ තිබුණත් තමයි පිංගතුනි ප්‍රතිපත්ති ශාසනයේ තියෙන්නේ. පරියාප්ති ප්‍රතිපත්තියක් නැත්නම් ප්‍රතිවේදයක් අපට හම් වෙන්නේ නැහැ. ඒ නිසා පිංගතුනි බෞද්ධ සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් වහන්සේලා කියන්නේ අපේ වටිනාම දෙයක් අමිල ධර්මයක්. ඒකට එකම වචනේ එක අමිලයි. මිල කරන්න බැරි ධර්මයක්. රටේ නායකයෙක් පිටරට ගිහිල්ලා පිටරට ලෝක සංවිධානයකට කතා කරනවා. එක බෞද්ධ වචනේ කතා කරන්නේ. නහි වේරේන වේරාණි සම්මන්තීද කුදාචන. ලෝකේ ලෝක යුද්ධයෙන් පස්සේ වන්දිල්ලන රටවල් එක තියලා. ඒ රටවල් කෙරෙහි වෛරයෙන් බලාගෙන ඉන්නවා. වෛරයෙන් බලාගෙන ඉනකොට මේ රාජ්‍ය නායකයා කියනවා මේ ගාථාව කියලා කියනකොට බෞද්ධ රටක් වෙන ජපානය ඊට පස්සේ අපිට වන්දීපා කියන සතියක්වත් බලන්න මේ බෞද්ධ එක වචනයක දින වටිනාකම අපිට කියන්න පුළුවන්ද? එහෙනම් පින්වත්නි මේ වටිනාකම දැනගෙන මේ පින්වත් උදවිය මේ ගුණධම් පුරණ සාරධර්ම ගුණධම් පුරණ මේ ප්‍රතිපත්ති මාලාවේ ගමන් කරන ගෞරවනීය සීලවන්ත ගුණවන්ත වයෝවෘද්ධ තපෝවෘද්ධ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න තැනක් හැටියට මැලගල ආරණ්‍ය සේනාසනේ තෝරාගෙන ඒ ස්ථානයේ පොත් වහන්සේලා වැඩම කරවාගෙන මේ වාගේ ධර්මමය පූජාවක් කිරීමට ගත් තීන්දුව පිංගතුනි තවසත් තීන්දුවක්. ඒ නිසා ඒ සඳහා උදව්පකාර කරනු ලැබූ අපේ කිස්සේ සමරසිංහ ගුරුපියාණන් ඇතුළු ඒ නවරත්න මහත්මිය ඇතුළු ඒ උපසහභාගීත්ව දරන සියලු දෙනාත් මේ මොහොතේ සහභාගී වන සියලු දෙනාත් සතුටටපත් වෙන්න ඕනේ. මේ සඳහා අවශ්‍ය අවස්ථාව අපට ලබා දීම අපි හොය හොය ඉන්නකොට අපට ආලෝකයකුත් සමග පොත් වහන්සේකුත් ගෙනලා දුන්නා වගේ තමයි අපිට දැන් අවස්ථාව ලැබුණේ. සමහර අවස්ථාවලදී සමහර ධර්ම පාඨවලදී අපි භික්ෂුන් වහන්සේලා හැටියට දිව වෙන අවස්ථා තියෙනවා පිංගතුනි. ඉතින් ඒ අවස්ථාවකදී අපිට පිටට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනවන පාලා. නමුත් උන්වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මයයි. ඒ ශ්‍රී සද්ධර්මය හැටියට අපිට පිටට ගන්න පුළුවන් වෙන්නේ මේ සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටකයයි. මේකේ සමහර කරුණුවල ගැටළු ආවොත් අටුවාව සහ ටීකාව පෙරලන්න වෙනවා. මම දැක්ක අටුවාවත් දිරලා තියෙන බව. එතකොට පිංගතුනේ අපි ගැටළු ලියාගන්න ගොඩාක් දුරට හේතු වෙනවා. අපි පොත පෙරලන හැම මොහොතකම පිංගතුනේ අපි පිං අනුමෝදන් කරනවා. හැම කෙනෙකුටම පිං අනුමෝදන් කරනවා. ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේ නමක් කියන පිංගතුනේ මේ කුටිය වහලා මෙහෙට එනකොට කුටියෙන් නික්මලා එනකොට ඒ කුටිය අතහැරලා යන්නේ. අයි නැවත කුටියට යනකොට පිංගතුනේ ඒ කුටිය ප්‍රත්‍යවේක්ෂණයකින් යුක්ත කුටියට ඇතුල් වෙන්නේ. සිල්වන්තව ගුණවන්තව ඉන්න භික්ෂුන් වහන්සේලා මේ පූජා කරන හැම දෙයක්ම ওই පිංගතුන්ගේ අනුග්‍රහය ලැබ අපි ප්‍රයෝජනෙට ගන්න බව අපි හොඳින් දන්නා කරුණක්. අපි ඒ කරුණ දැනගෙන හැම දිනාටම පිං අනුමෝදන් කරමින් අපි මේ කටයුත්ත හැම මොහොතකදීම පරිහරණය කරනවා. මේ දැන් මේ අවස්ථාවේදී පින ලැබුණ පවණක් නෙවෙයි. පොත පෙරලා කියවන හැම අවස්ථාවකදීම පිංගුනි මේ පින්වත් උදවියට දායකත්ව දරපු දෙස් විදෙස් සියලුම පින්වත් උදවියට පින් අනුමෝදන් වෙනවා. සුළු දායකත්ව කරි දල්පු අය ඉන්නවනම් ඒ සියලු දෙනාට පින් අනුමෝදන් වෙනවා. විශේෂයෙන්ම මේ පින්කම මේ ධර්මඥානෙ වර්ධනය වෙන පින්කමක්, මේ මෝඩකම අඩු වෙන පින්කමක්, අවිද්‍යාව දුර වෙන පින්කමක්. අවිද්‍යාව නිසා තමයි පින්තුරු මිත්‍යා දෘෂ්ටියෙන් මේ ලෝකේ වැයලා තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තියෙන ලොකුම අකුසලයේ තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා. ඒ මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න සම්මා දිට්ඨිය අවශ්‍යයි. සම්මා දිට්ඨියට අවශ්‍ය වෙන්නේ ශ්‍රී සද්ධර්මයයි. ඒ වගේම කල්යාණ මිත්‍රයන් වහන්සේලාත් අවශ්‍යයි. එහෙනම් ශ්‍රී සද්ධර්මය කල්යාණ මිත්‍රයන් වහන්සේලාත් වැඩ ඉන්නවා නම් යෝනිසෝ මනසිකාරයත් ධර්මානුධර්ම ප්‍රතිපත්තියක් තියෙන කෙනෙකුට සෝතාපට්ටි අංග සම්පූර්ණ කරගන්න හැකියාව ලැබෙනවා. ඒ මේ වාගේ පොත් පූජා කිරීමෙන් ඒ සඳහා උත්සාහ කරන වීර්ය දරන මේ පින්වත් උදවියට වහවහ ධර්මඥානෙ ලැබේවා. මේ මිත්‍යා දෘෂ්ටිය දුර වෙලා සම්මා දිට්ඨිය ඇති වෙලා
ඒ විද්‍යානමති ආලෝකය තුළින් මේ අඳුර දුරු කරගෙන මේ සුන්දර ආලෝකය ලබාගෙන තමගේ ජීවිතය වශයෙන් මෙලවත් සැප සම්පත් ලැබිලා උතුම් දානමානාදී තවත් මේ වගේ විශාල දානමානාදිය කරගනිමින් තව පින්කම් කරම ගනිමින් මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ඒ වගේම ජරා මරණ දුකින් අත් මිදීමට මේ පින්වත් උදේට අවස්ථාව ලැබේවා. ඒ වගේම යම් හේකින් මේ කාලයක් ගත වුණොත් වෙන ජීවිතයක් ලැබුණොත් සුගතිත්කම ඉපදෙලා කල්යාණ මිත්‍රයන් වහන්සේලා මුණ ගැහිලා ඒ අවස්ථාව සම්පූර්ණ කරගන්නට උන්වහන්සේ මේ සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මැලගල ආරණ්‍ය සේනාසනය කියන්නේ පිංගතුනි සම්මාදිටික දෙවිදේවසුන් වහන්සේලා වැඩ ඉන්න ඉතාම වටිනා පුණ්‍ය භූමියක්. චෛත්‍ය රාජයන් වහන්සේ නමක් මේ ඉදිවේගෙන පවතිනවා. කවුරුවත් හිතුවේ නැති අවස්ථාවක චෛත්‍ය රාජයන් වහන්සේ නමක් ඉදිවෙනවා. කට්ටියට පුදුම හිතෙනවා මේ කාර්යදී ඉදිවීම පිළිබඳව. රහසක් නැහැ, සියලු දෙවි මිනිසුන්ගේ උදව් උපකාර ලැබෙන නිසා මේ චෛත්‍ය රාජයන් වහන්සේ මේ දෙස් විදෙස් ආධාර ලබා දෙමින් අපිට මේ චෛත්‍ය රාජයන් වහන්සේ වසරක් තුළ ඉදි කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව මේ පින්බිමට පැමිණෙන අයටත් මේ පොත්පත් පරිහරණය කරන්න දෙන්න අපි ලොකු ස්වාමීන් වහන්සේ කැමැත්ත තිබුණා. ඒ වගේ අවශ්‍යතාවයක් අනාගතයේදී කියවීම් ශාලාවක් වෙන පුරුච්චිකක් දාලා අපිට මේ පොත්පත් නැවත නැවත කියවලා ධර්මය මුළු ලෝකේ පුරාම ලංකාව පුරාම ධර්මය ඉල්ලාගෙන යන අයට ඒහි පස්සිකෝ කීට දහම් වදන ඔප්පු කරමින් ඇවිත් බලන්ඩ කියන දහම ඔප්පු කරමින් මැලගල ආරණ්‍ය සේනාසනය ධර්මය ශ්‍රීෂත් ධර්මය බෙදාහරින තෝතැන්නක් බවට පත් කිරීමට ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේයන් වහන්සේගේ අවවාදන් ශාසන ඇතුව අපි කටයුතු කරන බව මේ මොහොතේ ප්‍රකාශ කරමින් මේ පින්වත් උදවිය කරන ලැබ මේ පුණ්‍ය කර්මය ඉතාමත්ම වටිනා අපි කවදාවත් ඉල්ලුවේ නැහැ. නමුත් ඉතාමත්ම වටිනා විදිහට තේරුම් බේරුම් කරගෙන මේ කරන ලද පින්කම මහත්ඵලයි මහානිසංසයි. මේ අය මේ ජීවිතය තුළදී ගත කරන කාලය තුළදී විශේෂිත දෙපතුල දක්වා තියෙනව රෝගාබාධ දුරින් දුර වෙලා මේ වාගේ තවත් මහත් පින්කම් කරගනිමින් සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම වඩා ගනිමින් මේ ජීවිතය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ පින්කම හේතු වේවා, වාසනාව වේවා, ප්‍රාර්ථනාම වේවා, පාරවිතාවක්ම වේවා. උත්තම ත්‍රිපිටක පූජා වැඩසටහන දෙරුවන් සරණයි. පින්වත් කලන්න මිතුරු සංසදයේ විසින් අද මේ ඓතිහාසික පුදබිමක් වන මැලගල ආරණ්‍ය සේනාසනයට අවශ්‍යව පවතින ත්‍රිපිටක ධර්ම පූජාවක් සිද්ධ කෙරෙන මේ මොහොතේදී මේ පින්වත් හැමදෙනාම වෙනුවෙන් අපේ හරබර අනුශාසනාවක් පැවැත්තු අපේ පූජනීය ඒ අපේ සුමනසිය ආයතන වහන්සේට අපි බොහෝ පින් සිදු වේවා කියලා තින් අපි ආශිර්වාද කරමු පිළිදෙමු. ඉතින් මේ වැඩසටහන වෙනුවෙන් අපේ ග්‍රාම නිලධාරී මහත්මයා, රාජිත මහත්මයා, ඒ වගේ තවත් මහත්වරු කීප පොලක්ම අපිට කතා කළා. ඒ වගේම අපේ මේ කිසිරි මහත්මයා මේ ආදී පින්වත් පිරිසගේ සහසම්බන්ධතාවය මැද අද මේ ඓතිහාසික පුදුබිම වැඩවාසය කරන මහා සංඝරුවනට එය පරිශීලනය කිරීම සඳහා ඒ දහම් පුස්තක පූජාවක් සිද්ධ වෙනවා. ඒ සඳහා දායකත්ව ගොන පින්වත් කීපවලක් ඉන්නවා. ඒ අයට අපි මේ පත්‍රිකාව පරිත්‍යාග කරනවා. ප්‍රථමයෙන්ම පින්වත් කල්ලමිතුරු කුමාරී නවරත්න මහත්මිය ඇතුළු උතුම් කන්දේ භාවනා වැඩසටහන් සහභාගී වෙන මිතුරු පිරිස ඊළඟට උත්තම ත්‍රිපිටක පූජා වැඩසටහන පින්වත් කළණේතුරු ගේමා විජේරත්න මහත්මිය තථාගතප වේදිතෝ වික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචිතීනෝ පටිච්ඡන්නෝ. මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ධර්මය හා විනය විවෘත වූයේ බබලයි වැසුනේ නොම බබලයි. ඉතින් මේ පින්වත් හැමදෙනාම අද මේ තථාගත ධර්මයේ තමයි විවෘත කරන්නේ. ඉතින් මේ සඳහා සම්බන්ධ වුණු ඒ විජිනි මధుරංගේ මහත්මිය සහ හඳුනීල දිලකරත්න මහතා ආදි පින්වතට නුදුරටත් අපේ ආරාධනාව. ඉතින් එහෙමනම් හැමදෙනාටම
මේ මහානීය පින්කමට සම්බන්ධව හැම දිනාටම අපි මෙල්ලකල ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන වික්ෂුණ වහන්සේලා මේ මොහොතේදී ආශිර්වාද කළ යුතු වෙනවා. ඉන් අනතුරු මේ පින්නතුන්ට අවස්ථාව උදාපත් දෙනවා. ඒ ත්‍රිපිටක පොත් වහන්සේලා ඒ අදාළ අපේ මුකුටි සෙනසුනේ මේ පින්නතුන් විසින්ම පරිත්‍යාග කළ ඒ පොත් මේ සුරුමේ පොත් රාක්කේ ඒ පොත් තැන්පත් කරන්න. ඉතින් එහෙමනම් අපි පින්නවත් හැම දෙනාටම ආශිර්වාද කරනවා. තව තවත් මේ බුද්ධ ශාසනයේ පිළිගැන සසුනේ බුදු සසුනේ පිළිවෙත් මඟ ගමන් කරන මහා සංඝරුවනට මේ පරිහරණය කිරීම සහ ත්‍රිපිටක ග්‍රන්ථ පූජා කිරීම සහ ඒ මහා සංඝරුවන උපස්ථාන උපකරණ කිරීම ආදී කටයුතු වල තව තවත් දෙදෙන්නට මේ පින්නවත් හැම දෙනාට වාග්ය වාසනා උදා වේවා. හැම දිනාගේම ජීවිතවලට බලපාන අසිනිපකම් අපලෝපද්දෙන් රෝගාබාධයෙන් වෙත්නම් සියල්ලක්ම සමනි වේවා. හැම දිනාගේම භවගමන සුගතියක්ම වේවා. සුගති ලෝකවලම උත්පත්ති ලැබේවා. සුගතියෙන් සුගතියටපත්ව ජරා ව්‍යාධි මරණයන්ගේ නැතමිදී ලබන අජරා ව්‍යාධි යමතනගේ අමානි වලින් සැනසෙන්නට පින්වත් හැමතෙම මේ සුවිසුද්ධ පුණ්‍ය සම්පත්තිය හේතු වේවා වාසනා වේවා කියලා අපි මේ සිතින් ප්‍රාර්ථනා කරන මේ පූජා මාලාව සිදු කරනු ලබන්නේ අරමුණු තුනක් මුදුන්පත් කර ගැනීම සඳහා. පින්කිතක් ලොවට සිත සලසමින් මේ උතුම් මෙල්ලකල ආනන්ද සේනාසනේ පුණ්‍ය භූමියේ වැඩවසමින් නිවන් මඟ වඩන ස්වාමීන් වහන්සේලාට ඒ උතුම් නිර්වාණ මාර්ගයේ වඩා ගැනීම පිණිස අපගේ මේ පූජාව මහෝපකාරී වේවා කියන අරමුණත්, ඒ වගේම තථාගත බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යාගිරී මහා කරුණාවෙන් දේශනා කළ මේ උතුම් ශ්‍රී සද්ධර්ම රත්නය මේ පුණ්‍ය භූමියෙන් පැනනගී මේ උතුම් ප්‍රදේශයේ පුරා පමණක් නොමුළු මහත් ශ්‍රී ලක් දෙරණ පුරාම විහිදී යමින් තවත් බොහෝ කලක් මේ ශ්‍රී ලක් දෙරණේ කිරස්ථාපිත වීමට අපගේ මේ පූජාව හේතු වේවා කියන පුණ්‍ය චේතනාවත් ඉමහා ශ්‍රද්ධාවෙන් මේ ප්‍රධාන දායකත්වයේ සැපයූ උපදායකත්වයන් සැපයූ සම්බන්ධීකරණය සිදු කර දුන් සහ වෙනත් නම් අයුරින් දායක වූ සහ මෙහි පැමිණ සහභාගී වූ දේශ විදේශ කලණ මිතුරු සැමටත් මේ ඒ කලණ මිතුරන්ගේ දෙමාපිය දූ දරුවන් ඇතුළු ඥාති පිරිසේ සැමටත් මේ සුපිරිසුඳු ශ්‍රී සත් ධර්ම රත්නේ සමීප ඇසුරම සොඳින් නිබඳව ලැබී නොපමාව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා කියලා පුරුදුවා. අභිවාදන සීලස නිත්තං වද්දා පචයිනෝ චතරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේ